සම්මා සම්බුදු සරණයි ලෝකවාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ සුපින්වත් ඔබ සැමට සදහැවතුනේ සුවහසක් ශ්‍රාවක ඔබ වෙනුවෙන් ලොව පුරා ධර්ම sannivedanaye යෙදෙන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය සූදානම් බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කරන තවත් එක් දායකත්ව සද්ධර්ම දේශනාවක් ගොතටුව චන්දන විහාරස්ථානයේ සිට මෙලෙසින් ඔබ වෙනුවෙන් ලොව පුරා sannivedanaye කරන්නට සදහැවතුනේ දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළා වූ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් පාදහාභි වන්දනයෙන් යුක්තව සාදු නාදරන්වා පිළිගනිමු මේ උතුම් දම් සභා මණ්ඩපයට සාදු 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 සදහැවතුනේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධ මාත්‍ය ජාලයේ ඔස්සේ ලොව පුරා සන්නිවේදනය කරන්නට තම සදහැති පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනවා කොළොන්නාව සාල මුල්ලේ පදිංචි ජයවති බාලසූරිය මහත්මිය ඇතුළු ඒ පවුලේ සුපින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා ශ්‍රද්ධාවන්ත පින්තුනි අද දවසේ මේ ධර්මානුශාසනාවක් පවත්වන්නට මේ චන්දන විහාරස්ථානයේ තුල ඔබ අදහස් කළේ කොළොන්නාව සාලගොල්ලේ පදිංචි ජයවති බාලසූරිය මහත්මිය වසර 15කට පෙර මිය පරලොව ගියේ තම පුතණුවන් සිහිපත් කරගෙන තමයි අද මේ ධර්මානුශාසනාවක් පවත්වන්නට යෙදෙන්නේ. පින්වතුනි මම ඔබට ගාථාවක් වාර්තා කළා. මේක ඔබ කවුරුත් අහලා තියෙන දෙයක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඒ තමයි සියලු සංස්කාර අනිත්‍ය බව යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින කොට යම් දවසක අන්න අත නිබින්දති දුක්ඛේ දුකට කලකිරෙනවා එය නිවන් මඟ. දැන් අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ හැම දිනම කොමක් අපේ ජීවිතය ඇති කරගන්නද නිවන් මඟ හුරු කරගන්නනේ. එතකොට මේ නිවන් මඟ හුරු කරගන්න අපේ ජීවිතේට නිවන් මඟ ඇති වෙන ආකාරය මේ දේශනාවේ මේ ගාථා ධර්මයේ පැහැදිලි වෙනවා. මේක ඇහෙනකොට අපට ගොඩාක් වෙලාවට හිතෙනවා අපි ඔක දන්නවා කියන එක. ගොඩාක් අයට ඔක හිතෙනවා අපි දන්නවා කියන. හැබැයි ඔක ඔය විදිහට දන්නවා නම් ඒ කෙනාට කියන්නේ කවුරු කියලාද? සෝතාපන්න කෙනා කියලා. අනිත්‍යදේ අනිත්‍ය වශයෙන්, දුක්දේ දුක් වශයෙන්, අනාත්මදේ අනාත්ම වශයෙන් ඒ සංඥාව අනිත්‍ය අනිත්‍ය සංඥාව, දුක්ඛේ දුක්ඛ සංඥාව, අනත්ත්‍ය අනත්ත් සංඥාව ඇති වෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. එහෙමනම් අපි බලන්නට ඕනේ දැන් මේ අපි දන්න දේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කිව්ව දේද කියලා. පින්වතුනි අද අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔබ සමහරවට අහලත් ඇති, දන්නවත් ඇති. අපේ ජීවිතේ අපි ධර්මයේ හැටියට ගොඩාක් තීරුම් අරන් තියෙන්නේ සමාජගත වෙච්ච දෙයක්. එහෙම නේද? මම කට උදාහරණයක් කියන්නම්.
බුදුරණන් වහන්සේ මාගන්ධිය කියන සූත්‍ර දේශනාවෙදීම පැහැදිලි කරනවා මේ ආරෝග්‍යා පරමාලාභා කියන ගාථාව කියලා. ඒක කිව්වහම මාගන්ධිය සතුටින් කියනවා මේ විදියට. මොකද්ද කියන්නේ? අපිත්වෝ කියන අර්ථය දන්නවා. මොකද්ද අර්ථේ? මේ අතපය අත ගාලා පෙන්නනවා මේ කය නිරෝගිකම ලාභයක්මයි. බුදුරණන් වහන්සේ වෙලෙ පෙන්නනවා ඕය බුදුවරුන්ගේ ධර්මයේ ප්‍රතඥන වෙලා. මොකක් කියලාද? ප්‍රතඥන වෙලා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලාට නැත්තම් ලෝකෝත්තර ධර්මාවගේ ගමන් කරන අයට නිවන් මඟ ගමන් කරන අයට ආර්යයන්ට තේරෙන විදිහේ අර්ථය හැටියට ප්‍රතඥයන්ට තේරෙන විදිහ විග්‍රහයක් වෙලා කියනවා. බුදුරණන් වහන්සේ එක පැහැදිලි කරලා කියනවා මේ කය නිරෝගී වෙනවා කියන එක මේ රෝගයන්ට නිදානයක් වෙච්චදී කවුද ඔහොම කියන්න පුළුවන්? හැබැයි බුදුරු පෙන්නන්නේ මෙතන මේ පංච උපාදානස්කන්ධ පැවැත්ම නම් වූ රෝගී ඉක්මවන ස්වභාවය. එතකොට දැන් හැබැයි අර අපි දන්නව නේද නිරෝගිකම සැපයි කියලා. එතකොට හැබැයි ඒක දන්නේ කවුද? පෘථජ්ජන වෙලා කියන්නේ මොකක් වෙනවද? පෘථජ්ජනයට තේරෙන අර්ථයක් ඒකේ හම්බෙලා. සමාජගත වෙලා තියෙන එකත් එක්ක. හැබැයි මේ බුදුරුන්ගේ පෙන්නපු යථාර්ථවාදී නෙමෙයි. මෙන්න මේ වගේ පින්වතුනි අද අපේ සමාජය තුළ බොහෝ දේවල් පෘථජ්ජන වෙලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මවලට අර්ථ විග්‍රහය පුතඤ්ඤණ අදහසින් තේරුම් ගන්න පුළුවන්කමට ගිහින් තියෙනවා. ආර්යයන් වහන්සේලාට දැකිය හැකි ආර්ය මාර්ගයට විග්‍රහ කරන දහම්පරියාය ආර්යන්තයට යන්නේ නැතුව පුතඤ්ඤණ මට්ටමේ ඉඳලා වටහා ගන්න පුළුවන් අර්ථ විග්‍රහ හම්බලා තියෙනවා. ඒක එකක් තමයි ඔය ත්‍රිලක්ෂණය කියන්නේ. තව එකක් මම කියන්නම් මේක පැහැදිලි කරන්න කලින්. අපට පින්වතුනි දැන් ඔන්න ආසාව දුරු කරනවා අපි කතා කරනව නේද? තණ්හාව දුරු කරනවා. එතකොට මේ ආසාව තණ්හාව දුරු කිරීම තමයි නිවන් දැකීම කියන්නේ නේ. නිවුන කියන්නේ ආසාව දුරු වුණා, හේතුව දුරු වුණා. අපට ඔය ආසාව දුරු වෙනවා කියනකොට මතක් වෙන්නේ මොකද්ද? ඒකත් මතක් වෙන්නේ පුතඥන විලා. අපට මතක් වෙන්නේ යම් කිසි දෙයකට අපි ආස කරනදී නැති වෙනවා කියන එක නෙමෙයි. රූප සද්ද ගන්ධ රස පහස වලට අපි ආස කරන එක නෑ කියන එක තමයි ආසාව දුරු වෙනවා කියලා කතා කරන්නේ. ඕකට කියනවා පින්වතුනි කාම ආසාව, කාම තණ්හාව කියලා. ඔය කාම ආසාව, කාම තණ්හාව සංකල්ප මේ රාගය ඔස්සේ යට ගන්න ඔය කාමයේ ආර්ය වෙන්න ඕනේ තේරුම් ගන්න. ආලාර කාරාම උද්දකරාම පුත්‍ර විතරක් නෙමෙයි බොහෝ අය ඒක ඉක්මෙව්වා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආසාව විග්‍රහ කරනකොට කී ආකාරයක් කියනවා? තුන් ආකාරයක් කියනවා. ඒකෙත් ප්‍රධාන එකක් කියනවා. තුන් ආකාර තමයි කාමයන්ට ආසාව, භව ආසාව, විභව ආසාව. මේකේ ප්‍රධාන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නම් කාම ආසාව නෙමෙයි. භව ආසාව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන බුදුරුන්ට හම්බෙන ආර්යංගික කෝණයට හම්බෙන ඒ ආසාව ගැන නිර්වචනය දෙනකොට ඒකි ප්‍රධානම වෙන්නේ භව ආසාව කියන එක. නමුත් ඕක අපට මතක් වෙන්නේ. අපට මතක් වෙන්නේ යමකට අපි ආස කරන එක නැති කරගන්නවා ආසාව දුරු කරන්න කියලා කිව්වහම මතක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රධාන ආසාව භව ආසාව. භව කියන්නේ මොකක්ද? යමක් කියන එක නේද? යම් කිසි දෙයක් පැවැත්මක් මොකක් හරි දෙයක්. ඔන්න ඇහැට යමක් පෙනුණා බවක්, කනට යමක් ඇහුණා බවක්, යමක් යමක් බව හම්බුණා. එකට කියනවා පැවැත්ම කියන ආසාව, භව තණ්හාව. ඕකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඕක ලේසියෙන් හම්බෙන්නේ නැහැ. අපට ආසාව දුරු කරන්න කිව්වම මතක් වෙන්නේ ආ මේ තියෙන එකට ආස කරන්නේ, ආ රූපේට ආස කරන්නේ. හැබැයි රූපේ බවක් නේද? ආ සද්දෙට ආස කරන්නේ. හැබැයි සද්දේ යමක් නේද? ආ එතන බව ආසාව. හැබැයි රූපෙට සද්දෙට ආස කරන්නේ නැති එක කාම ආසාව දුරු වීම.
ඒ ආස කිරීම කාම ආසාව. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කළා පෙන්වන්නේ භව ආසාව, භව තණ්හාව. ඔන්න මම ওই පැහැදිලි කරෙමි. අපිට ආර්යයන්ට පෙන්නපු දර්ශනේ විග්‍රහය ක්‍රමානුකූලව පෘථග්ජන වීගණ යනවා. ඒ කියන්නේ පෘථග්ජනයට තේරුම් ගන්න පුළුවන් විග්‍රහය අපි හිතනවා බුදුරු කිවි ඕකමයි කියලා. ඒ වගේ මම මේ ඔබට කියන්නේ ලැහැත්තු නිමිති ලක්ෂණය පිළිබඳ. ඒ තමයි පින්වතුනි අද අපේ සමාජයේ ගොඩාක් අය රවට්ටනවා මේ සමාජගත වෙච්ච ධර්ම කාරණා ඔස්සේ. ඒ කියන්නේ පෘථග්ජන වෙච්ච සමාජයට තේරුණ විග්‍රහය ඔස්සේ සමහර අය ඕක නෙමේ ධර්මයේ කියලා වෙන වෙන දේවල් කියනවා. සමාජයේ තර්කයට හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? අරක අතහැරලා ඒ තර්කයට යොමු වෙනවා. එහෙම තියෙනවා නේද ඔය ත්‍රිලක්ෂණයේ අද මත ගොඩක් දෘෂ්ටි ඇති වෙලා. එහෙම වෙන්නේ ඇයි? අර පෘථග්ජන වෙච්ච අදහසක් අපි අර්ථකථනයට අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කළේ කොහොමද? ඔන්න ඕක අපි හොයාගෙන යන්නට ඕන. ඒක හොයාගෙන යනකොට අපට ගොඩාක් පැති තියෙනවා තේරුම් ගන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට දේශනා කරේ භාෂාවකින්ද නැද්ද? භාෂාවකින්නේ. අපට යම්කිසි අර්ථයක් සංනිවේදනය වෙන්න ඒ භාෂාවේ නිර්වද්දි භාවය අවශ්‍යද නැද්ද? අවශ්‍යයිනේ. භාෂාවේ අර්ථය නිර්වද්දි වුනේ නැත්නම් භාෂාවේ ව්‍යාකරණය හැම එකම නිර්වද්දි වුනේ නැත්නම් අපට එහි අර්ථය සංනිවේදනය වෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මාගධි භාෂාව පාලි භාෂාවේ. මාගධි රටේ පාලි භාෂාවේ. එතකොට එහෙනම් ඒ ව්‍යාකරණ රීතියෙන් තමයි අපට මේ ධර්මයේ අර්ථය ගන්න පුළුවන්. සංනිවේදනය වෙන්නේ ඒකින්. නැත්තම් වෙන්නේ නෑ. එතකොට දැන් අපට එහෙනම් මේ පැති ගණනාවක් යන්න වෙනවා ධර්මයේ මේ අර්ථය තේරුම් ගන්න. මම මේ තාම මේක පැහැදිලි කරනවා නෙමෙයි. මම මේ කියන්න හදන්නේ අපට මේ සමාජගත වෙලා තියෙන පෘථග්ජන අදහසට එහා ගියපු ධර්මයක් බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙනවා කියන එක. අපි රවට්ටන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ සමාජගත වෙලා තියෙන මේ පෘථග්ජන අදහසත් එක්ක තව කෙනෙක් රවට්ටලා ඕක නෙමේ ධර්මයේ කියලා කියන්න පුළුවන්. වෙන අර්ථකථන දීලා. ඊළඟට තමයි ධර්මයේ ඉගෙන ගන්නකොට ප්‍රධාන ක්‍රමයක් තියෙනවා පින්වතුන්. අද අපි ওই ක්‍රමයෙන් ඉගෙන ගන්නේ නැහැ. මොකද හේතුව අපි ওই ක්‍රමයෙන් ඉගෙන ගන්නේ නැති අපි බබාගේ කාලේ ඉඳලා බෞද්ධනේ නේ. අපි බෞද්ධුනේ කොයි කාලේද? අම්මගේ මව කුසෙන් එළියට එද්දී නේද? බැන සහතිකේ බෞද්ධ කියලා දානවද? හැබැයි බුදුරණවහන්සේ කාලේ බෞද්ධුනේ? බබාගේ කාලේද? නෑ. කොයි කාලේද? තමන්ට තේරෙනකොට බුදුරණවහන්සේ කිව්වදී සත්‍යයි කියලා හම්බෙනකොටයි බෞද්ධ වුනේ. අන්නේ බෞද්ධකම යන්නේ කොහොමද කියන එකයි මම මේ කතා කරන්න හදන්නේ. බබාලගේ බෞද්ධකම නැතුව ඒ බෞද්ධකම. දැන් ඒ බබා දන්නවද බුදුරණවහන්සේ කියන්නේ කවුද කියලා? මාසි බබා දන්නේ නේ. ඉතින් බෞද්ධ නේ වුණාට නේද? එහෙම වෙනවද? වෙන්නේ නැහැ. අන්න එහෙනම් බෞද්ධ වෙන ආකාරයේ තේරුම් ගන්න පුංචි කාරණාවක්. ඒ කියන්නේ ඇත්තට මේ දහම්පරයේ අර්ථය ගන්න පුංචි කාරණාවක් මම පැහැදිලි කරන්න. කාලාමයන්ගේ අදහසත් එක්ක. ඔබ අහලා දෙනව නේද අද හැමෝම කාලාම සූත්‍රය අහලා තියෙනවනේ. අපි කාලාම සූත්‍රය ගන්නෙ මොකටද අද සමාජයේ? ගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න නේද? ගොඩක් අය ගන්නේ. ඔව් අපොත් වලින් ආවා පිළිගන්නේපා. ඒක ආචාර්යවරයෙක්ව පිළිගන්නේ බා. අපි දැන් මේ අදහස ගන්නෙ බුදුරජාණන් වහන්සේ කියපු දේ අතහැරලා අපිට තීරණ දෙ හරි කියලා ගන්න නේ. ඇත්ත පොත්වලින් ආවා කියලා පිළිගන්න එපා කියන එකක් තියෙනවා. ආචාර්යවරයා කියව කියලා පිළිගන්න එපා, පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා කියලා තියෙනවා. ඊට වඩා වැදගත් දෙකක් තියෙනවා. ඔන්න ඔය තැනමයි තියෙන්නේ. ඒ කරුණටක එකටමයි තියෙන්නේ. හැබැයි අපි කැමති අද සමාජය කැමති තමන්ට හිතෙන විදිහට අර්ථකථනයක් කරගන්නනේ. තව විශේෂ කරුණු දෙකක් තියෙනවා. මා ආකාර පරිවිතකේ මා දිටි නිච්ඡානක්ඛන්තේ. පිළිගන්න එපා කියන කොයි විදිහද? තමන් කල්පනා කරන ක්‍රමයට එක ගැලපුණා කියලා. තමන් කල්පනා කරලා තේරුම් අරගෙන සත්‍යයි කියලා හොයාගත්ත දෙයට ගැලපුණා කියලා පිළිගන්න එපා කියනවා. දැන් අපි පිළිගන්නේ එහෙම නෙමෙයිද?
අපි සත්‍යයි කියලා යමක් පිළිගන්නේ හරි කියලා යමක් පිළිගන්නේ අපි කල්පනා කරලා විතරක් කරලා ගැලපෙන ක්‍රමීට නෙමෙයිද අපි සත්‍යයි කියලා පිළිගන්නේ අපි යමක් හරි කියලා නිරවුල් කරගලා ඉන්න තීට හරියනවා නම් නෙමෙයිද හැබැයි බුදුරණවහන්සේ කාලාම සූත්‍රෙමයි කියන්නේ කාලාමයන් තමයි කියන්නේ ඔහොම පිළිගන්න එපා කියනවා නමුත් ඕක අපි කතා කරන්නේ නෑනේ එයි තමන්ට ලකුණක් දී ගන්න තමන් හරි තමන් තමයි දන්නේ තමන්ට ගැලපෙන දේ තමයි හරි කියලා මෙන්න මේක නිසා ඔය කරුණු කතා කරන්නේ නෑ පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේදී මුලින්ම දුරවන්නේ කුමක්ද සංයෝජන වලින් සක්කාය දිට්ඨිය දැන් මම මේ ධර්මයේ ඉගෙන ගන්න යනකොට ඒකෙදි ලැබිය යුතු ප්‍රතිඵලය සහ කොහොමද තේරුම් ගන්න ඕනේ කියන එක මේ පැහැදිලි කරන්න. දෙවි කෙනෙක් කැවිලා බුදුරණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ජාති ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න මේ සත්වයෝ ඉතා ඉක්මනින් ආයුධයකින් පහර කෑව කෙනෙක් වගේ හිස ගිනි ගත්ත කෙනෙක් වගේ මහන්සි ගන්න ඕන නේද කාමරාග විදුරු කරන්න. දෙවි අහන්නේ ඒ දැන් අපට ජීවිතයේ අසහනීය කාමයක් එක්කනේ තියෙන්නේ. අනිත් පැත්ත තරහ කාමයේ අනිත් පැත්ත තරහ. බුදුරණවහන්සේ කියන නෑ නෑ. ඒක නෙමෙයි. හිසගිනි ගත්ත කෙනෙක් එගිනි නිවන්න මහන්සි ගන්නවට වඩා මේ ජරා මරණ වලින් පීඩිත වෙච්ච සත්‍යය මහන්සි ගන්න ඕනේ කුමක් දුරු කරන්නද? සක්කාය දිට්ඨිය. මොකද්ද? සක්කාය දිට්ඨිය. නමුත් අපට පේන්නේ මොකද්ද? ලෝකයට පේන්නේ ලෝකේ අපට පේන ප්‍රශ්නේ කාමරාගය නේ. හැබැයි කාමරාගය නෙමේ ප්‍රධාන ප්‍රශ්නේ සක්කාය දිට්ඨිය. ඔන්න බුදුරණවහන්සේ පෙන්වන්නේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු වෙන ප්‍රතිපදාවක ඉන්නවා නම් ඒ ධර්මයේ හරියට අපි ධර්මයට යොමු වුණා නම් ඒ ධර්මයේ තුලදී ආධ්‍යාත්මයේ තුල දුර්විය යුත්තේ පළමුවෙන් කුමක්ද? සක්කාය දිට්ඨිය නේද? සක්කාදිට්ඨිය දුරු වෙන්න කලින් සක්කාදිට්ඨිය දුරු වෙන ආකාරයක් හම්බෙන්න ඕනේ නේ. ඒකට කියනවා සෝතාපන්න මාර්ගය. සක්කාදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. එහෙනම් අපට ඉස්සෙල්ලාම හම්බෙන්න ඕනේ නැත්තේ බුදුරන් වහන්සේ ධර්මයට ලං වුණොත් කෙනෙක් කුමක් දුරු වෙන ප්‍රතිපදාවක්ද? සක්කාදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. සක්කාදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් නැතුව කාමයේ දුරු වෙන ප්‍රතිපදාවක් හම්බුනොත් ඒක පෘථග්ජනයටත් පුළුවන් කරන්න. ඒක ලෝකේ ඕන කෙනෙකුට පුළුවන් කරන්න. ආලාර කාලාමත් කළා ඒක. උද්දකරාම් පුත්තත් කළා ඒක. බෝධිසත්වයුත් බෝධිසත්ව කාලේ කළා. අනිත් ජීවිතවලත් කළා. හැබැයි බුදු කෙනෙක් පෙන්වා දෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන. ඔන්න එහෙනම් දැන් මම ওই කාරණාව කිව්වේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපට එහෙනම් ප්‍රතිඵලය වෙන්නට ඕනේ මොකද්ද? තමා තුළ ප්‍රතිඵලය සක්කාදිට්ඨිය දුරු වෙන දෙයක් හම්බෙන්න ඕනේ නේ. සක්කාදිට්ඨිය දුරු වෙන දේ හම්බ වෙන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර කාලාමයන්ට කියපු ක්‍රමයට අහනකොට. දැන් කාලාමෝර බෞද්ධ නෙමෙයිනේ. කාලාමෝර බෞද්ධයි නෙමෙයිනේ. එතකොට බෞද්ධ වෙන්න මේ හදන්නේ. කාගේ කීම අහලාද? බුදුරජාණන් වහන්සේ කීම අහලා. ඔන්න ඒකේ වැදගත් දෙයක් තියෙනවා. තමන් හිතන ක්‍රමයට ගැලපුණා කියලා ඒක පිළිගන්න එපා. තමන් හිතලා හරි කියලා තේරුම් ගත්ත ක්‍රමයට හරි ගියා කියලා පිළිගන්න එපා. ඒ කියන කියමන තුලදිම කියවිලා ඉවරයි නේද? සක්කාය දිට්ඨිය කියන්නේ මම කියන එක වැරදි කියන එකනේ. දැන් තමන් කෝණයට ගැලපුණා කියන එක පිළිගන්න එපා නා. තමන් හරි කියලා හිතන දේ ඒක පිළිගන්න එපා නා. ඒ අහන්න යොමු වෙන ක්‍රමයේ නම සත්‍ය අහන්න යොමු වෙන ක්‍රමයේ තුලම මම කියන දෙයට පහරක් වදින්ද මම කියන දේ වැරදි කියලා යොමු වෙන විදිහට නේද අහන්න යොමු වෙන තියෙන්නේ. ඇයි මේකට අහමුණා කියලා පිළිගන්න එපා කියන. දැන් අපි අපට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අපි දන්න දෙයට ගලපලා තේරුම් ගන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තද අපි අවබෝධ කරගන්නේ. ඒ කියන්නේ අපි සම්මා සම්බුද්දයි. එහෙනම් අපි දන්න දෙයට නෙමෙයි ගලපන්නේ. අපි දන්න දෙයට අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ ගලපනවා කියන්නේ
අපිත් සම්මා සම්බුද්දයි. එහෙමද? නෑනේ. අපි සම්මා සම්බුද්ද නෑනේ. අපි සෝතාපන්නෙන් ලියන්න ඕනේ නැත්තේ. එහෙනම් අපි අවබෝධ කරගත්ත අපි දන්න අපට ගැළපෙච්ච රාමුව හරිද වැරදිද? හරිනම් සසරෙ ඉන්නේ නෑ නේද අපි? වැරදි නිසා. එහෙනම් ඔය වැරද්ද හම්බ විය යුතුයිද ධර්මයේදී නැද්ද? හම්බෙන්න ඕනේ. ඔන්න ඔය දේ හම්බ වෙන ප්‍රතිපදාව තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. ඔය විමර්ශණයට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. තර්කය නෙමෙයි යෝනිසෝ මනසිකාරය. දැන් ඔන්න ඔය ටික හේතු කරගෙන තමන්ගේ කෝණයට ගලපන්නේ නැතිව අපි ධර්මයේ ඉගෙන ගමු. මම මේ ගාථාවේ අර්ථය කියලා දෙන්නම්. තමන්ගේ කෝණයට දැන් ගලපන්න බෑ නේද? දන්න දෙයට ගලපන්නේ නැතු. ඊළඟට තව එකක් කියන්න තියෙනවා. බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් සම්බුද්දට පත් වුණාට පස්සේ ධර්ම දේශනා කරන්න මන්දොස්සහය වුණා නේද? එතන මන්දොස්සහය වෙන තැනදී කරුණු කීපයක් ඉදිරිපත් වුණා. පටිසමුප්පාදය අවබෝධ කරන්න බෑ. මේ ධර්මයේ ගැඹීරු ගැඹුරුයි දුද්දසෝ දකින්න දුෂ්කරයි. පඬිත වේදනියෝ පඬිතියන් අවබෝධ කරයි. අතක්කාවචරෝ ඒ කියන්නේ තර්කාවචර නෑ. තර්කය කියන්නේ මොකක්ද? තර්ක කරනවා කියන්නේ වාද කරනවා නෙමෙයි. වාදයට තව කෙනෙක් ඕන නේද? තර්කයට තමන් විතර පුළුවන් කරන්නේ. තර්කයේ මෝරා යෑම තමයි වාදය. ඒක තව කෙනෙක් එක්ක. මේක අපට තමාට උදව් බලන්න කියන්නේ. තර්ක කරනවා කියන්නේ තමන් ගත්ත දේ හරි නිසා ඒකට අනුව ගැලපෙනවද කියා බලනවා. නේද? තමන්ගේ දැන් ආකාර පරිත්‍යාගේ කල්පනා කරපු දේ තමන් හරි කියලා ගත්ත දේකට ගැලපෙනවද බුදුරජාන් වහන්සේ කිව්ව දේ කියා කියා බලනවා. අන්න තර්කය. ගැලපෙන්නේ නැත්නම් ඒක වැරදි. ගැලපෙනවා නම් ඒක හරි. ඕක නේද සද්ධර්ම ප්‍රතිරූපක වෙන්නත් හේතුව? එක එක්කන දෘෂ්ටි දාන්න හේතුව. අපි යන්නේ නැහැ. ඒ ධර්මයේ සත්‍යයයි අපට අවබෝධ වෙලා නැහැ කියන තැනට අපි යන්නේ. දැන් මේ මිත්‍යා දෘෂ්ටිද ප්‍රශ්න ඇවිල්ලා තියෙන ඕකත් එක්ක. අපි හිතන දේ හරි. බුදුරන් වහන්සේගේ අපු ධර්මයේ වැරදි. ඔය නිසානේ ඔය අර්ථකථන එන්නේ. අපිට සද්ධාව නැහැ. අපි දන්න දේ වැරදි කියලා පිළිගන්න. බුදුරන් වහන්සේ කිව්ව දේ හරි කියලා පිළිගන්න සද්ධාව නැහැ. ඇයි? අහන ක්‍රමේ වැරදි. හිතන ක්‍රමේ වැරදි. හිතන්නේ තර්කයෙන්. බුදුරන් වහන්සේගේ ධර්මයේ අතකාවචරයි. නමුත් අපි කරන්නේ තර්කාවචරව. තර්කාවචරව කරනවා කියන්නේ ධර්මය අහලකටවත් එන්න පුළුවන්ද? අහලකටවත් එන්න බෑ. එහෙනම් මේ ධර්මය ඉගෙන ගන්නකොට කොච්චර පැති තියෙනවද බලන්න. අපි බලන්න ඕනේ අපි තර්කයට එක්කද යන්නේ? තමන් එකොන්ට ගලපගින්ද යන්නේ? එහෙම නැත්නම් අපට මේ ධර්මය ඉගෙන ගනිද්දී ශ්‍රද්ධාව ඇති වෙනවද? සක්කාය දිට්ඨිය දුරු වෙන දේ හම්බ වෙනවද? ඔන්න ඔය ටික අපට ධර්මයේදී හම්බ වෙන්නට ඕන. දැන් අපි ඔය ටික හේතු කරගෙන බලමු අර ගාථාව තේරුම් ගන්න. දැන් ඔන්න ඔක කල්පනා කරන්න. ඔකත් එක්ක බලන් තියන්නේ කොහොමද තමන්ගේ කෝණයට ගැලපෙන එකක් වෙන්න බෑ සත්‍ය නේද? තමන් හිතපු ක්‍රමයට හරියන එකක් වෙන්න බෑ සත්‍ය. ඊළඟට සක්කාය දිට්ඨි දුරු වෙන්න ඕනේ. යොනිස මනසිකාරය උපදින්න ඕනේ. තරක වෙන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්චාති. හරි ඒකම බලන්න ඕනේ කියලා. අපි ඕකම බලන්න නැති නිසා තමයි අපට තේරිච්චිදී කෑන්නක් නේ අපි ගන්නේ. අද ධර්මය අහනකොට අපි ධර්මයේ තේරුණා කියන්නේ ඇයි? තමන්ගේ කෝණයට ගැලපුණා. ඒ කියන්නේ තමන් දන්න දේ තමයි කිව්වේ. තේරුණා ඒ නිසා. ඒ කියන්නේ තමනුත් කලින් සම්බුදුයි. ඒ තමන් කලින් සම්බුදු වෙච්ච නිසානේ අර බුදුරණවහන්සේලා කියන දේ දැන් තමන්ට තේරුණා කියලා ගත්තේ. තමන්ගේ දන්න දෙයත් එක්ක ගැලපුවා. සක්කාය දිට්ඨි දුරු කරන්න යන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්චාති. අනිත්‍යයි කියන්නේ ස්ථිර නෑ කියන එක. වෙන එකක් නෙමෙයි. අපි වෙන වචන ඒ අපි වෙන වචන ගන්න යන අපි කෝල්ට කරපන්නේ. අනිත්‍යයි කියන්නේ ස්ථිර නෑ. හැබැයි මොකද්ද ස්ථිර නැත්තේ? සියලු සංස්කාර. ඔන්න අපි නිකන් ඔන්න මම කියේ පුත්තජන වියගෙන යනවා කියලා කිව්වේ. අපි බලන්න ඕනේ අපේ කෝණයට ගලපලාද මේ බැලුවේ නැත්නම් බුදුරණවහන්සේ කියපු ක්‍රමයටද? බුදුරණවහන්සේ කියන්නේ කුමක්ද අනිත්‍ය ස්ථිර නැහැ කියන අනිත්‍ය කියන්නේ සංස්කාර. දැන් එහෙනම් අනිත්‍ය තීරුම් ගන්න කලින් කුමක් තීරුම් අරන් ඉන්න ඕනේද? නැතුව අනිත්‍ය තීරුම් ගන්න බෑ නේද? අපිට නම් පුළුවන් මේ කෝපෙ බිඳනම අනිත්‍යයි කියලා හම්බෙනවානේ. නේ? හම්බෙනවනේ. හැබැයි බුදුරණවහන්සේ කියන්නේ මොකක් අනිත්‍යයි කියලාද?
සංස්කාර අනිත්‍යයි කියලා. දැන් අපි බලන්න ඕනේ අපේ කෝරට ගැලපෙන දෙයක සසඳන්නද බුදුරණාහිසගේ ධර්මී කරා යන්නද? බුදුරණාහිසගේ ධර්මී කරා යන්නනේ. ඊළඟට තව එකක් කියනවා. යදා පඤ්ඤාය පස්සති. මොකද දකින්න කියන්නේ? ප්‍රඥාය. දැන් මේ කෝපෙ බිඳනවා දැක්කේ මොකින්ද? ඇස් දෙකින් නේද? ඊළඟට අපට මේ අපේ කය විනාශ වෙනවා කියලා අපි කල්පනා කරනවා. මොකෙන්ද ඒක අපට හම්බුනේ? මනසින්. බුදුරජාණන් වහන්සේ කොහෙන්ද ඔය අනිත්‍ය දකින්න කියන්නේ? ප්‍රඥාවෙන්. එතකොට දැන් අපි මේ විග්‍රහය කරන්නේ උනාට අපි අනිත්‍ය ගැන මෙහෙම විග්‍රහ කරනවා, මෙහෙම විග්‍රහ කරනවා. සංකාර කියන එකත් තේරුම් ගන්න ඕනේ. ප්‍රඥාවෙන් උයි දකින්නත් තියෙන්නේ. නමුත් සමාජගත විලා නැද්ද අනිත්‍ය කියන කාරණාව ඔස්සේ ඔය දෙක කතා නොකර විලා තියෙනව නේද? සමාජගත විලා තියෙනවා. සංඛාරය කතා කරන්නේත් නැහැ, ප්‍රඥාව කතා කරන්නේත් නැහැ, අනිත්‍ය කතා කරනවා. ඒතර බුදුරණවහන්සේට වැරදිලා පොඩ්ඩක් වැඩිපුර කියලාද අපට තේරු අපට ඊට වඩා තේරෙනවද? නැ නේද? එන බුදුරණවහන්සේ අනවශ්‍ය දෙයක් කියලාද මේ සංස්කරණච දකින්න කියන එක? ප්‍රඥාවෙන් කියන එක අනවශ්‍ය දාවකද්ද? නෑ නේද? අපි ඒක මොකක් කරගෙනද? පෘත්තඥන කරගෙන. ඒ කියන්නේ අපට තේරෙන කෝණයට විග්‍රහ කරගෙන. ඒක නිසානේ අපිව තව කෙනෙකුට මොකක් කරන්න පුළුවන්ද? අඳන්න පුළුවන් නේද? අද ගොඩක් අය යන් යොමු වෙලා නැද්ද වැරදි දේවල් වලට? ඔය කාරණාව ඔස්සේ තර්ක විතර්ක ගිහිල්ලා. එතකොට කුමක්ද වැරදි කියලා පෙන්නලා තියෙන්නේ? සමාජගත වෙච්ච පුතඥයාගේ අර්ථය. බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාවට යන්න නම් සංස්කාර තේරුම් ගන්න ඕනේ, ප්‍රඥාව උදා වෙන්නට ඕනේ. අපි බලමු ටිකක් ඈ. සංඛාර කියන්නේ මොකද්ද? අනිත්‍යක තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා පින්වතුනි කවුද හරියටම දකින කෙනා? සෝතාපන්න කෙනා. අනිත්‍ය කෙනෙක් දකින්නේ නැහැනේ. දැන් අපි දන්නේව බලන්න සෝතාපන්න වෙන්න ඕනද දකින්න කියලා? තිරසෙනේකට ගලකින් ගහන්න උට සැපයිද දුකයිද? ඉතින් ඌ දන්නවනේ. ඈ එතකොට අපි දැනගත්තේ දේ ඌ දන්නවනේ. එතකොට සෝතාපන්න කෙනා දන්න දේ ඌ දන්නවද? දැන් මිනිස්සෙක් නෙමෙයි තිරසනේ වෙන්න බෑ නේද? ඇයි අපි පටු කෝණකින් හිතන්නේ? ඇයි අපි බුදුරන් වහන්සේ කීපු දෙයටම යොමු වෙන්නේ නැත්තේ? ඇයි අපි ආකාර පරිවිතක් කියන ගලපල බලන්නේ? ඇයි අපි බුදුරණවහන්සේ එපා කීපු දෙය අපි සසඳන්න යන්නේ? ඔන්න ප්‍රශ්නේ නේද? බුදුරණවහන්සේ දුක් තුනක් කියනවා. මේක තියෙනවා දුක්ඛතා සූත්‍රයේ. දුක්ඛ දුක්ඛතා විපරණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා තුනක් විග්‍රහ කරනවා. දුක්ඛ දුක්ඛතා කියන්නේ එපා වෙන දුක. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. අකමැති දුක තේරෙනව නේද? ඊළඟට වෙනස් වීම. දැන් ඔන්න අපට යම් කිසි දෙයක් තියෙනවා, ඒක නැති වෙනවා. දුකයි සපයිද? ඒක විපරිණාම දුක්ඛය කියන එක. ඊළඟට ඔන්න විග්‍රහ කරනවා සංඛාර දුක්ඛතා. දැන් මොන දුකද දකින්න කියන්නේ? සම්බේ සංඛාරා දුක්ඛාදි. නමුත් අපි විග්‍රහ කරගන්නේ දුක්ඛ දුක්ඛතායි විපරිණාම දුක්ඛතායි. ඉතින් බුදුරන් වහන්සේ කිව්ව දෙ නෙමෙයිනේ. ඈ එතකොට ඒ කරා යන්න පුළුවන්ද? බෑනේ. ඔන්න සමාජගත වෙච්ච දේ ඔස්සේ අපට වෙච්ච අහිමි, අපට වෙච්ච අකරතැබ්බු. දැන් හිතන්න යන්නේ නෑ, යෝනිසු මනසිකාරී උපදින්නේ නෑ. දැන් මේ ගැළපුවේ මොකේදද? තමන්ගේ කෝණයට, තර්කයට. දැන් සක්කාය දිට්ඨිය දුරු වෙනවද? නෑ නෑ. යෝනිසු මනසිකාරී උපදිනවද? නෑ. ශ්‍රද්ධාවත් නෑ. අපි හිතුවට අපි බලෙන් හිතන්න ඕනේ මේ බුදුරයන් වහන්සේ මෙහිම අරහන් කියලා. මේ ධර්මයේ එනකොට ඔය හිතන්න දෙයක් නැහැ. මේ ධර්මයේ අවබෝධ වෙන්න එකයි හම්බෙන්නේ ජීවිතේ. මොකද්ද? සදා සාදු පතිට්ඨිතං. ශ්‍රද්ධාවේ පිහිටන්නේ හිතනව නෙමෙයි, පිහිටීම ශ්‍රද්ධාවේ. ඇයි මේ ලෝකෙ පින්වතුනි මෙවැනි සත්‍ය මේ දිය කවුරු නම් කිව්වද? කාට නම් කියන්න පුළුවන්ද? දැන් ඔබ අහලා තියෙනවා නේද, බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා ධර්මයේ අහපු උපාසක බවට පත් වෙන අය, පැවිදි වෙන්න ඉල්ලන අය. ඒක කියන්න කලින් කියනවා
අච්චරියම් බන්ති අභූතම් බන්ති කියනෝ නේද? ආචාර්යයි ස්වාමීනි අද්භූත. ඒ මොකද්ද කියන්නේ? වචනයක් ලේබල් එකක්ද? නෑ. ආචාර්ය කියන්නේ ඇයි? බුදුම සහගත දෙයක් වුණානේ. අද්භූතයි කියන්නේ වෙන්න බැරි දෙයක් වුණානේ. ඒ කියන්නේ මේක වචනයක් ලේබල් කරන එක නෙමෙයි. ඇත්තටම. ඒ කියන්නේ අපට මෙතෙක් හම්බ නොවිච්ච දෙයක් අපට හිතා ගන්න බැරි දෙයක්. අන්න මේ බුදුරණවහන්සේ විග්‍රහ කරා. ආශ්චර්ය වූ දෙයක්. අපට හම්බ වෙනවද? අපට ලේබල් එක ගහ ගන්න ඕනේ. මේ තේරුම් ගත්ත දේ ආශ්චර්යයි අද්භූතයි කියලා ලේබල් එක ගහ ගන්න වෙන්නේ. ආශ්චර්ය අද්භූත බවක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ කෝණයට අපට මෙච්චර කාලයක් හම්බෙච්ච දෙයකට නොගැලපෙන සැසඳෙන්නේ නැති. ඇයි එහෙම වෙන්නේ? බුදුරණවහන්සේ පෙන්නපු ධර්මමාර්ගයේ පින්වතුනි ලෝකී පැවැත්මක්ද ලෝකින් ඈතර වීමක්ද? ලෝකින් ඈතර වීමක් නේද ලෝකෝත්තරනේ මාර්ගය? එතකොට ලෝකින් ඈතර වීමක් යනකොට ලෝකේ කියන්නේ අපි සියලු දෙනා තම තමන් හිතාගන්න රාමුව නේද? එතකොට එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ අත්දකිනකොට මේ ලෝකේ ඈතර වීමක් හම් වෙන්න ඕනද මේ ලෝකේ පවතීමක් හම් වෙන්න ඕනද? ඈතර වීමක්නේ. නමුත් අපට හම් වෙන්නේ අපේ ලෝකේ හරි කියලානේ. පවතීමන්නේ හම් වෙන්නේ. දැන් අපි දන්න දේ ඔක්කොම හරි දැන් අපි දන්න දේ වැරදි නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු වෙන්නෙත් නැහැ. ලෝකෙන් ඈතර වීමක් හම් වෙන්නෙත් නැහැ. ශ්‍රද්ධාව උපදින්නෙත් නැහැ. යෝනිසෝ මනසිකාරෙන්නෙත් නැහැ. අපි දන්න දේ හරි. අපි දන්න දේ ගැලපෙනවා. හැබැයි අපට මේ සංස්කාර අනිත්‍ය බව හම් වෙනකොට ඔන්න උපදින්න ඕන. එහෙනම් මොකද්ද? ලෝකෙන් ඈතර වීමක්, සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගයක්, ශ්‍රද්ධාවේ පිහිටීමක්, යෝනිසෝ මනසිකාරී උපදීම. යෝනිසෝ කියන සූත්‍රයේ තියෙනවා ඉර උදා වෙන්න කලින් අරුණ එනවා. අරුණ ආවොත් ඉර උදා වෙනවද නැද්ද? අනිවාර්යෙන් උදා වෙනවද? ඔව්නේ. බුදුරණවහන්සේ වෙනනවා යෝනිසෝ මනසිකාර කියන්නේ අරුණ වගේ. යෝනිසෝ මනසිකාර ඇති වෙච්ච කෙනා මොකක්ද වෙන්නේ? අනිවාර්යෙන් සෝතාපන්න වෙනවා. එහෙනම් දැන් ප්‍රශ්නයක් තියෙනවානේ. අපි කරනදී යෝනිසෝ මනසිකාරයද කියලානේ. අපි කරනදී අපි දන්නේ ගලපනවා. ඒ කියන්නේ මොකද්ද? තර්කය. යෝනිසෝ මනසිකාරය තියුණා. එයා සෝතාපන්න වෙනවද නැද්ද? අනිවාර්යෙන් වෙනවා. එයාට කියනවා සද්ධානුසාරී කියලා. එයා සෝතාපන්න වෙනවා. එයාට සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගය හම්බ. මේ උපකල්පනයක් නෙමේ ධර්මයේ. හිත හිතා යන හිතලුවක් නෙමේ. ප්‍රත්‍යක්ෂේ. දැන් අපට නම් හම්බෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙයිනේ අපි මෙහෙම කරද්දී. ඉබේ දුරු වෙනවද? එකපාරට ඔටුව දුරු වෙනවද? නෑ නෑ, ප්‍රතිපදාවකින් හම්බෙන්නේ. අපි හිතන ක්‍රමේ එක. ඔන්න දැන් බලන්න අපි මේ සබ්බේ සංඛාර අනිච්චා කියන කාරණාව තේරුම් ගන්න යමු වෙනකොට. දැනටම අපට හම්බුන්නේ නැද්ද? බුද්ධ වචනේ විතරක් අහනකොට අපේ කෝණයට අපි ගන්න නැති වුණාම අපි හිතාගත්තදී මේක නිමේ මේක හහස දෙන්නේ නැහැ නේද? අපි හිතාගත්තදී එතනදිම හම්බෙනව නේද අපේ කෝණේ තියෙන වැරද්ද? ඔන්න ඔය විදිහට අපට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. දැන් එහෙම හම්බෙච්ච කෙනාට මොකද්ද අවශ්‍යතාවය ගොඩ නැගෙන්නේ? දැන් අපි දන්න කාරණාව අපට හම්බ වෙන ප්‍රත්‍යක්ෂ වූදී වැරදි නම් වැරදි කියලා යමක් මනින්නේ කුමකට සාපේක්ෂවද? සත්‍යයකට සාපේක්ෂවනේ. මොකද්ද ඒ සත්‍ය? බුදුරජාණන් වහන්සේ පෙන්නපු සත්‍ය. ඒක සත්‍යයි නම් ඒ සත්‍යයට අනුව මේ අපේ කෝණේ වැරදි නම් ඒ කිනාට අවශ්‍යතාවයක් ගොඩනගෙනව මොකද්ද? සත්‍යයට යන්න ඕනේ කියලා. හැමෝටම හම්බෙන්නේ නැහැ. හැමෝටම යෝනිසු මනසිකාරය පොදින්නේ නැත්තේ ඒකනේ. දැන් එයාට අර ආකාර පරිවිතක් එක්ක සැසඳුවේ නැහැ. තමන්ගේ කෝණයට ගැලපුවේ නැහැ. ඒ නිසා එයාට සත්‍ය හම්බෙද්දී සත්‍ය කරා යෑමේ අවශ්‍යතාවය. ඒ චින්තනයට කියනවා යෝනිසු මනසිකාරය කියලා. එහෙම නැති කෙනාට ශෝපන ටික තමන්ගේ ටිකට ගැලපුණා. දැන් මේ තරකාමචරයි. දැන් ජෝ ලස්සනයි. හැබැයි සක්කාය දිට්ඨියට මහරක් වැදුනාද? නෑ. යෝනිසු මනසිකාරී ඉපදුනේ නෑ. එහෙනම් ඔන්න දැන් සංස්කාරය හොයන්න වෙනවා. සංස්කාරය කියන්නේ සකස් වෙනවා කියන අර්ථය. සකස් වෙන කාරණා උන්වහන්සේ විග්‍රහ කරන්නේ නම්
සංකත අபிසංකරොන්ති इति භික්කවේ තස්මා සංඛාරා තිවුච්චති කියලා. සංකතය කියන්නේ සකස් වෙච්ච දේ. සකස් වෙච්ච දේ සකස් කරන අදහසට කියනවා සංස්කාර කියලා. දැන් අනිත්‍ය කියලා හම්බ වෙන්න තියෙන්නේ මොකකද? අන්නේ දෙක. මොකද ඒ සංස්කාරය. දැන් අපට හම්බ වෙනවද ඔය බව අනිත්‍ය කියලා තේරුම් ගන්න ගන්න. සංකතයක් සකස් වෙන බවක් හම්බ වෙනව නෑනේ. අපට මේ තියෙන කෝපයනේ හම්බ වෙනවා. අපට මේ හම්බ වෙන්නේ ඇහෙන සද්දයක් නේ. අපට මේ සංකතය සකස් වෙනවා කියලා හම්බ වෙනවද? ඕක හම්බ වෙන්නේ මොකේදද? ප්‍රඥාවට. ඕක හම්බ වෙන්නේ මොකේදද? ප්‍රඥා. එතකොට සංකාරයේ ස්වභාවය ප්‍රඥාවට අහු වෙද්දී සංකාර ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. ආයි හිතන්න දෙයක් නැහැ. සංඛාරයේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. ස්ථිර නැහැ. ඒක හම්බෙන්නේ සංස්කාරයේ ස්වභාවය ප්‍රඥාවට අහු වෙච්ච තැනදී. දැන් මම උදාහරණයක් කියන්නම් කොමික බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ සංඛාරය තේරුම් ගන්න. මම ඊළඟට ඔයාලට තේරුම් ගන්නත් උදාහරණයක් කියන්න මම යම් කිසි අර්ථකථනයක් මොනවා හෝ දෙයක් දෙන්නේ අපට ප්‍රඥාව අඩු නිසා බුදුරණවහන්සේගේ ධර්මයට ලං වෙන්න බුදුරණවහන්සේගේ ධර්මෙ නෙමෙයි ඈ මං අර්ථකථනයක් දුන්නොත් ලං වීම සඳහා කියන එක බුදුරණවහන්සේ කියන්න ඕනට කියලා ඉවරද නැද්ද ආය අපි අලුතෙන් ඔකට ලුණු වැබුල් දාන්න ඕනද නැද්ද නෑ නෑ හැබැයි අපට ඕක තේරුම් ගන්න අමාරු නිසා අපි තේරුම් ගැනීමට අපි කෝණෙන් අපි පොඩි මොනවා හරි කතා කරනවා ධර්මෙ නෙමෙයි ධර්මයේ බුදුරණවහන්සේ මුල් මැද අග පිරිසිදුව අර්ථ සහිත ව්‍යඤ්ජන සහිතව කියලා ඉවරයි. එතරම් බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙන වීණෝපම සූත්‍රයේ රජ කෙනෙකුට වීණාවක හඬක් අහන්න ලැබෙනවා. රජතුමාට අහන්න ලැබුණාම රජතුමා සේවකයන්ටලා කියනවා අර හඬ අරන් එන්න. වීණාවයි දණ්ඩයි අරන් එනවා. අහනවා රජතුමාගෙන් සේවකයෝ ගේ රජතුමා අහනවා කෝහේ සද්දේ? ස්වාමී සද්දේ කියන්නේ දෙයක් නෙමෙයි වීණාව දණ්ඩෙන් වාදනය කරද්දී හටගන්න නෑ 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 මට ඕව එපා මට සද්ද දෙන්නේ මට වීණාවයි දණ්ඩයි එපා මට සද්ද දෙන්න ස්වාමීනි සද්දේ දෙයක් නෙමෙයි වාදනය කරද්දී හටගන්න දෙයක් ස්ථිර එකක් නෙමෙයි ඔන්න ස්ථිරයි කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි ස්ථිරව කියන්නේ හේතු නිසා හටගත් දෙයක් ඇත්තටම සද්දේ ස්ථිරයිද නෑ නේ හේතු නිසා තියෙන එනම පල්ලා විසික් කරන්න කියලා. අපට මේ ලෝකේ ගෝචර වෙන්නේ හැම එකක්ම පින්වතුනි. කුමක් එක්කද? ඔය සකස් වීමක් එක්ක. ඔන්න ඕක ස්ථිර නැහැ. මම ඔබ තව ටිකක් තේරුම් කරන්න ඕන නිසා ධර්මයට ලං වෙන්න මම පුංචි කරුණක් කිය දෙන්නම්. කොයි ධර්මයට ධර්ම නෙවෙයි ඈ. අපි අපේ කෝණයක් කියන්නේ මගේ කෝණයක්. ඒ ඔයාලට තව ටිකක් තේරුම් කරලා දෙන්න ඕන නිසා. ඒ තමයි ඔන්න හිතන්න මෙහෙම ඔබට කාට හරි මට හරි කාට හරි පිළිකාවක් හැදුනවා. දන්නේ නැහැ පිළිකාවක් හැදුනා කියලා. හොඳේ. එයා පිළිකාවෙන්ම මැරෙනවා. දොස්තරවරු තමයි කියන්නේ පිළිකාවකින් මැරෙනවා කියලා. එයාට ජීවත් වෙලා ඉද්දී හොඳට කල්පනා කරලා හිතන්නේ පිළිකාවක් හැදුනද? එයාට ජීවත් වෙලා ඉද්දී පිළිකාවක් හැදුනේ නැහැ. හැදුනොත් හොඳ කරන්න යන්නේ නැද්ද? ඈ? ඔබට ඒ පිළිකාවක් හොඳ කරන්න යන්නේ නැද්ද? යනවනේ. හැබැයි පිළිකාවක් තිබ්බා. කවුද කියන්නේ? දොස්තර මහත්තයා. ඔන්න දැනගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් නම් පිළිකාවක් ඇතුළනේ. දැන් බෙහෙත් ගන්න හොයනවද නැද්ද? දැන් හොයනවා. කලින් තිබ්බනේ. ඈ? ඔන්න ඔය සකස් වීම. දැන් ඕක හුදු ලෝකේ තියෙන දෙයක්ද? නෑ පින්වතුනි. මේකට කියනවා සකස්. මම මේ සකස් වීමට පුංචි උදාහරණයක් දුන්නේ. තව එකක් මම දෙන්නම්කෝ. සකස් වීම කියලා කියන්නේ පින්වතුනි තියනවා කියන එක නෙමෙයි. අපි මේ හැම එකක්ම අනිත්‍ය නිට්ටය කතා කරන්නේ තියෙන දේ නැති වෙනවා කියන එක. බුදුරණවහන්සේ කතා කරන්නේ සංඛාරය සකස් වෙනවා කියන අදහස. සකස් වීමක් හම්බ වුණි. ඒකමවෝ ඒක තියෙද්දි නැති වෙද්දිත් අනිත්‍යයි. තිබුණත් ස්ථිර නැහැ. ඔන්න තව උදාහරණයක් මේ ලෝකෙින් අපට තේරෙන එකක් ඈ. තරලව තේරුම් ගන්න. ඔන්න බල්ලික් යනවා ඉඳක් කොඩි. උට වතුරේ බල්ලික් පේනවා නේ ඌ නගුට වනනවා නේ නගුට වනනවා බුරන උට මොකද්ද වතුරේ පේන්නේ බල්ලික් එතකොට
උට බල්ලෙ පෙරුණ හින්දා ඔව් මේ ඉන්නේ බල්ලෙක් කියලා ප්‍රතිචාර දක්වනවා. දැන් අපට නම් හිතෙන්නේ බල්ලෙක් නැහැ කියලා නේ. වතුරි නැද්ද? ප්‍රතිබිම්බයක් හටගත්තා. නැහැ කියන එක වැරදි. මොකද්ද හරිම විග්‍රහය? ප්‍රතිබිම්බයක් හටගත්තා වතුරේ. බල්ල දැක්කනම් ප්‍රතිබිම්බයක් වතුරේ හටගත්තා කියලා උනගුටව නැයිද? නැනේ. එහෙනම් උට හම්බුනේ බහුවත්වයක් නෙමෙයි නේද? ස්ථිරත්වයක් නෙමෙයි නේද? හේතු නිසා හටගත් දෙයක් ස්ථිර වේද? ආයේක අනිත්‍යයි කියලා කියන්න ඕනද? ඒක හැදුන හැටි දැක්කනම් අනිත්‍යයි කියලා කියන්න ඕනේ නෑනේ. සංඛාරයේ ලක්ෂණය මොකද්ද? අනිත්‍යයි. සංඛාරේ හම්බෙන්නේ මොකීටද? ප්‍රඥාවට. ආය අනිත්‍යයි කියලා කියන්න දෙයක් නෑ. ඒක අනිත්‍යමයි. නිත්‍ය නෑ. ඔන්න ඔය විදියට අපට ඇහැයින් රූප පේනකොට, කනින් ශබ්ද ඇහෙනකොට හම්බ වෙනවා නම් ඔන්න අනිත්‍ය හොයාගන්න පුළුවන්. මම මේකට අපේ ජීවිතේට ලං කළ පුංචි උදාහරණයක් දෙන්නම් ඈ. ඔබට බලන්න මෙන්න මේ වගේ අත්දැකීමක් නැද්ද කියලා. ඇස් දෙක අරගෙන බර කල්පනාව ඉන්නකොට කවුරු වර ඉස්සරහින් යනකොට නොපෙනිච්ච අවස්ථා නැද්ද? තියෙනව නේද? දැන් ඇහැත්තරලා ඉස්සරහ රූපෙත් තියෙනවා. පේන්නේ. ඉතින් පේන්නේ පේනවාට. ආලෝකෙත් තියෙනවා. පේන්නුනේ නේද? පේන්නේ නැති අත්දැකීම් ඇතිනේ. ඉතින් පේනුන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ මේ නූතන විද්‍යාවට එහා ගියපු ධර්මයක් හොයාගත්තා. නූතන විද්‍යාවට නම් පේන්න ඕනේ ඒක. ආලෝක ධාරාව ආලෝකයේ ප්‍රතිබිම්බය සකස් කරලා පේන්නුනේ. නමුත් අපේ අත්දැකීමෙම තියෙනවා පේන්නේ නැති අවස්ථා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ බලනවා ඇසයි රූපයයි විඤ්ඤාණය මේ තුනක් එකතු වීමෙනුයි පේන්නේ. දැන් එතන තිබ්බ දෙය විතරද පේන්නේ? තිබ්බ දෙය පේනවා නම් ඇහැට පේන්නේ බෑ. සකස් වුණා පේනීම. එතකොට ඒක සකස් වීම දැක්කන. හැබැයි ඒක දකින්න තියෙන ඇහෙන් නෙමෙයි. ඔය ක්‍රියාව හම්බෙන්නේ ප්‍රඥාවට. මම තව උදාහරණයක් කියනවා. ඔබ ටීවී එක බලමින් කෑම කනකොට ටීවී එකේ යන ප්‍රෝග්‍රෑම් එකට විශාල අවධානයක් තියෙද්දි හාපු කෑම රස නොතේරිච්ච අවස්ථා නැද්ද? තියෙනව නේද? මොනවද කෑවි කියලා දන්නේ නැති? දැන් දිවේ අදාහ රස ගැටුණාද නැද්ද? ඉතින් විද්‍යාවෙක බලනකොට රස තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඊට වඩා එහා දිවට අවධානය යොමු කරලා දිවේ විඥානීය මේ තුන එකතු වුණාමයි රස තේරෙන්නේ. තිබුණ නිසාද රස දැනෙන්නේ? මේ තුන එකතු වෙච්ච නිසාද රසය හම්බුනේ? එකතු වෙච්ච නිසා. නමුත් අපට හිතෙන්නේ තිබුණා කියලා නේ. දැන් අපි අනිත්‍ය දකින්නේ තියෙන දෙයකද? ඔව්නේ. බුදුරණන් වහන්සේ කියන්නේ මේ එකතු වීම බලන්න කියලා. ඔන්න ඔය එකතු වීම හම්බෙන්නේ මොකේදද? ප්‍රඥාවට. ඒක ස්ථිරයිද? අනිත්‍යයි කියන දෙයක් නැහැ ඒකට. අනිත්‍යමයි. ස්ථිර නැහැ. ඇයි මේ එකතු වීම නිසා හටගන්නේ? ඒකට පදනම අනිත්‍ය වූ පදනමක් තියෙනවා. ඒක අස්තිරයි ස්ථිරයි. ඔන්න ඔය දැක්මට යන්න ඕන. දැන් අපට ඇහිම් පේන දිහිම් පේනවාද? දැන් ඔබට පේන කෝපේ, ඔබට පේන අනුදස්සයවලු ඉන්නවා කියලාද පේන්නේ? හටගත්තා කියලාද පේන්නේ? ඈ ඉන්නවා කියලා නේද පේන්නේ? දැන් අනිත්‍ය බලන්න යන්නේ මොකද? ඉන්න කෙනාගේනේ. බුදුරණවහන්සේ බලන්න කියන්නේ හටගත්ත දේනේ. ඇස්ස රූප විඥාන එකතු වීමේ මේ හට ගැනීමයි බලන්න කියන්නේ. ඇසර විඥානයක තීමෙන් හට ගැනීමයි බලන්නේ. අපට පේන්නේ ඉන්න කෙනාගේ. එහෙනම් බලන්න අපි දකින්න ඕනේ කොච්චර වැරදිද නේ. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ අපට අධ්‍යයනය කරන්න කොච්චර පැත්තක් ඕනද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට පින්වතුනි තේරුම් ගැනීම සඳහා අපි අර කාලාමයන්ට කියපු ක්‍රමෙන් ඉගෙන ගන්න ඕනේ. අපි හිතන්නේ නම් කාලාමෝ කියන්නේ අපට වඩා පහත් జాතියක් නේ කියලා. කාලාමෝරු කියන්නේ නුවණකාර පිරිස. අපිත් ඒ විදිහටයි ඉගෙන ගන්න ඕනේ ඇත්තේ. හැබැයි අර මුල් ටික එහෙම නෙමෙයි ඈ. අපි මුල් ටිකට දාලා අපි ප්‍රතික්ෂේප කරන්න ඉඳලා කියන්නේ. ඇයි අපේ කෝණට ගැලපෙනදී පිළිගන්නේ නැතුව ධර්මය අධ්‍යයනය කරන්න යන්නේ නැත්තේ? අපි ඒකටන සසඳන්නේ ඔන්න ඔය තැනට මුල් තැන දෙන්න. ඕකට මුල් තැන දුන්නොත් මම ඔබට තේරෙන්න කියලා දෙන්න ඕක වගේ නෙමෙයි ධර්මයේ. මේක හොඳට තේරෙනවා. දැන් ඔය කාට තේරෙන්නද කියලා දෙන්න යන්නේ ධර්මයේ? තමන්ටනේ.
බුදුරන් හසේ පාගීම ක්‍රමයට අපි යන්නේ ඈ දැන් ඔන්න බොහෝ පිරිස යනවා බොහෝ වහන්න තේරෙනවා තේරෙන නිසාම යනවා හැබැයි මේ යන්නේ බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට නන් නෙමේ සක්කාය දිට්ඨිය දුරවන්නේත් නේ බුදුරයන් වහන්සේ කියපු ක්‍රමයට ධර්මය අවබෝධ කර යන්නත් බෑ එහෙමනම් පින්වතුනි අපට ශ්‍රද්ධාව පිහිටන්න යෝනිසෝ මනසිකාරයේ උපදින්න සක්කාය දිට්ඨිය දුරවන මාර්ගය හමුවන්න ලෝකයෙන් ඈතරවන ප්‍රතිපදාව හමුවන්න අපි ධර්මය අහන ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා ඔය ක්‍රමයෙන් ඉගෙන ගත්තේ නැත්නම් ශ්‍රද්ධාව පිහිටන්නේ නැහැ ශ්‍රද්ධාව කල්පනා කරන්න ඕනේ නේද අපිට පිහිටලා තියෙන කල්පනා කරන්න ඕනේ හොඳට හිතලා බලන්න පිහිටලා තියෙනවා නම් ජීවිතේ ශ්‍රද්ධාව ජීවිතේ ධර්මයේ කල්පනා කරලා නිකන් තියෙන්නේ බුදුරන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ කල්පනා කරලා නේද ගන්න තියෙන්නේ පිහිටලා නෙමෙයි පිහිටපගෙනගේ සබයි මේ වගේ දැන් ඔන්න මම අර පිළිකාවම උදාහරණ කියන්නම් ඔන්න ඔබට අපට පිළිකාවක් හැදෙනවා හැදුනහම තව දවස් 10 ජීවත් වෙනවා දැන් ඔක අපට කියනවා මේ ගොස්තර මහත්තයා දැන් රස්සාවට එනකොට ජීවිතේ පිළිකාවද නැද්ද ඈ සතුටින් රස්සාව කරනවද පිළිකාවට බෙහෙත් කරන්න හොයනවද කනකොට ජීවිතේ පිළිකාවද නැද්ද දැන් පිළිකාවට බෙහෙත් කරනවද හොඳ කාලා බිලා සතුටින් ඉන්නවද පිළිකාවනේ මොන දේ කරත් දැන් ජීවිතේ පිළිකාවද නැද්ද ඔන්න ඔයගේ ධර්මයේ වෙන්න ඕනේ අපට හිම තියලි බලන්න අමතක වෙන්නේ නැති නොපි කියන්නේ ඒක දැන් පිළිකාව කොයි විලියකවත් අමතක වෙන්නේ නැහැ නේද තව දවස් 10කින් පිළිකාවෙන් මැරෙනවා අමතක වෙනකොට කොයි විලියම නිින්දෙත් පේන්නේ ඒක නේ ඔන්න ඔය වගේ ධර්ම තියෙද බලන්න අන්න එදාට ධර්මට ගිහිල්ලා ඔන්න ඔය වගේ ශ්‍රද්ධාව තියෙද බලන්න හිතන්න ඕනේ පිහිටලා අන්න එදාට ශ්‍රද්ධාව පිහිටලා එතෙක් අපට ඒකට යමු වෙන්න මේ ධර්මිය අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් ඒක නිසා පින්වතුනි මම ඔබට මේ පැහැදිලි කරන්න ඉදුනි. මේ ධර්ම තුල මේ ධර්ම විග්‍රහය තුල අපේ ජීවිතේට අපි හිතන ක්‍රමයට අපි මේ ධර්මයේ සසඳන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉතාම කලාතුරකින් බුදු කෙනෙක් කියන්නේ අසහාය කෙනෙක්ද? අපි වගේ නිකන් සාමාන්‍ය මිනිස්සුද? අසහාය කෙනෙක් නේද? ඇයි අපි වගේ මේ සාමාන්‍ය මිනිස්සු හිතන දේට ගලපන්නේ යන්නේ අසහාය කෙනෙක් වෙන්න පුසත්ය නේද? කොච්චර වැරදිද නේ? අපි කොච්චර වැරද්දක් කරනවද? අපි වගේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන දයක් ඔස්සේ මේ අසහාය කෙනෙක් කිස්මතු කරපු දයක් ගලපන්නේ යන්නේ ඒක. ඒකමයි අවබෝධ කරගන්න බැරි වෙන්නේ. අපි සත්‍යෙට ගිහිල්ලා කල්පනා කරන්නේ අපි දන්න දේට සසඳනවා. සත්‍යෙට ගිහිල්ලා කල්පනා කරන තැනදී සත්‍ය සත්‍යයි මම කියන ගැනීම සක්කාය දිට්ඨිය වැරදි යෝනිසෝ මනසිකාරය උපදිනවා මම වටා මම නිසා නේද ලෝකෙ හම්බුනේ එතකොට මේ ලෝකෙ ඈතර වෙන මගෙන්තර ලෝකයක් තියෙනවද මම නිසානේ මගෙන්තර දැන් බලන්න භාෂායි වහාරේ උත්තම පුරුෂ මම නිසා නේද අරයා අතන අරක ඕක මේක මම කියන කෙනෙක් නැතුව අරයා අරක ඔතන මේක ඒක හම්බෙනවද ඔක්කොම මට සාපේක්ෂවයි මම කියන එක වැරද්ද හම්බුනාම සියලු ලෝකේ ඈතර වෙනවා අපි මම කියන එක හරි කියලා ගත්තා ඈතර වෙයිද නෑ ලෝකෙන් ඈතර වෙන්නේ එහෙනම් පින්වතුනි ඈතර වෙන මාර්ගයේ තේරුම් ගන්න ඈතර වෙන මාර්ගයේ පෙන්නපු ධර්මයේ ඒ විදිහට අහන්න ඕනේ සත්‍යවාදීව ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ දහම අහන්නට ඕන නැති තමන්ගේ කෝණයට ගලපන් නැතුව මාත්මාර පරිවිතක්කේ මාදිටි නිච්ඡානක්කන්ති ඔය දෙක විශේෂයෙන් දැනගන්න ඔය දෙකට ගිහිල්ලා අපි දහම ඉගෙන ගන්නවා නම් අපි සමාජගත විග්‍රහයක් අපේ කෝණයට තේරෙන දෙයක් විතරයි අපි ධර්මය හැටියට ගන්නෙ අපි කවදාවත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු සත්‍ය නම් අවබෝධ කරන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ සමාජී ප්‍රසිද්ධ විග්‍රහයක් වන ධර්ම පාඩයක් මම ඔබට පැහැදිලි කරේ අවබෝධය කරා යන්න අපි ඒක අධ්‍යයනය කරන්න ඕන ආකාරය. ඉතින් ඒ නිසා මේ විග්‍රහ කරපු දහම් පරියාය පාදක කරගෙන ඔබ සියලු දෙනාට උතුම් ධර්මයෙන් සැනසෙන්නට මේ සියලු දහම් පරියාය උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් බින්මුතුනි අද දවසේදී මේ විදිහට උතුම් ධර්මයක් මේ පින්වතුන්ට ශ්‍රවණය කළ විශේෂයෙන් බෞද්ධ යනාලිකාව තුළින්
විශාල පුණ්‍ය ධර්මයක් රැස් කර ගන්නට යුතුයනා. ඉතින් බලාපොරොත්තු වෙනවා කොළොන්නාවේ සාලමුල්ලේ පදිංචි ජයවති බාලසූරිය මහත්මිය තමන්ගේ සදාර්ධනීය පුතණුවන්ට වසර 15කට පෙර මිය පරලොව යන්න යුතුයනා. ඒ චන්දන වස්තු කුමාර පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමට වසර 7කට පෙර මිය ගිය සංගදාස පෙරේරා ජුලියස් පෙරේරා පියා එවැගේම කේඩී ලීලාවති මව නන්දසිරි බාලසූරිය ජයතිස්ස බාලසූරිය සසන්ත බාලසූරිය කියන මෙන්න මේ අයට පුණ්‍ය අනුමෝදනා කිරීමත් බලාපොරොත්තු වෙනවා. එවැගේම අපවත්ව දාල් මඩියේ පඤ්ඤාසී නායක ස්වාමීන් වහන්සේට ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එවැගේම මේ මෑණියන් මේ චන්දන විහාරස්ථානයේ සකස් කරලා පූජා කරන්ට ඉදලා ශාල පිනක් රැස් කරගෙන තියෙනවා. ඉතින් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ බලාපොරොත්තු වන්නා සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ඒ පුතණුවන්ටත් ඒ වගේම අනිකුත් සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුඛී සූපත් භාවයට පත් වෙත්වා. සාදු කියලා පින් අනුමෝදන් කරන් සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද උතුම් නිවනේ සැනසෙත්වා. සාදු කියලා පින් අනුමෝදන් කරන් ඒ වගේම රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් අම්බිදී රාවල නායක ස්වාමීන් වහන්සේට දීර්ඝායුත පිණිසත් ඒ වගේම ත්‍රිකුණාමලී ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පින්කමට උදව්පදව් කරපු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සහභාගී වූ සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අම්පිටිය නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම ත්‍රිකුණාමලී ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මේ චන්දන විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේත් සියලු දෙනාටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් ඔබ සෑම දෙනාටත් බෞද්ධයානාලිකාවේ සියලු දෙනාටත් දායකත්වයේ දරු කොළොන්නාවේ සාලමුල්ලේ පදිංචි ජයවති බාලසූරිය මහත්මියටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං. සදහවතුනේ ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් පවත්වා වදාළ අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තිය උදා වී අවසන උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ උදාරතර කුසල ධර්මයන් උන්වහන්සේට හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක්ම වේවා යනුවෙන් සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් දේශනාවේ සදැහැති පුණ්‍යවන්ත දායකත්වගෙන කටයුතු කළ පින්වත් පිරිසට ආරාධනා කරනවා දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන ලෙසට. ඒත් සමගින් බෞද්ධයා රූපවාහිනිය පුරා හෝරාවකට ආසන්න කාලයක් ගොතටුව චන්දන විහාරස්ථානයේ සිට ඔබ වෙනුවෙන් සන්නිවේදනය කළ දායකත්ව සද්ධර්ම දේශනාව මෙතෙකින් නිමාවට පත්වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.